2017ට අදාළ ශ්‍රේණි ප්‍රශ්න අපි බලමු. සමාන ගඩොල් කැට භාවිතයෙන් තිරස් බිමක් මත සිරස් පිත්තියක් පහත පරිදි ගොඩනගනු ලැබේ. පළමු පේලිය ගඩොල් කැට 106කින් සමන්විත වේ. පළමු පේලියට ඉහළින් පිහිටි සෑම පේලියකම ගඩොල් කැට ගණන, ඊට ආසන්නයේම පහළින් පිහිටි පේලියේ ඇති ගඩොල් කැට ගණනට වඩා 3කින් අඩුය. අවසාන පේලියේ එයක් පමණ. එන අපිට ප්‍රශ්න අංකයකින් කියනවා මෙම බිත්තියේ පිහිටි ගඩොල් කැට පේලි ගන්න සොයන්න. මෙම බිත්තිය සකස් කිරීමට යොදාගෙන තියෙන මුළු ගඩොල් කැට ගන්න සොයන්න. එන තොරතුරු අනුව මෙතන තියෙන්නේ සමාන්තර ශ්‍රේණිය. එහෙනම් මේකේ පළමු පදය ඒ කියන්නේ පළමු පේලිය 106යි. ඊට පස්සේ ඊට වඩා 3ක් අඩු වෙන 103යි. ඊට පස්සේ තව 3ක් අඩු වෙන 100යි. තව 3ක් අඩු 97යි. මෙහෙම ගියහම අන්තිම පේලියේ කීයක් තියෙනවද? 1ක්. ගඩොල් කැට 1යි තියෙන්නේ. එහ�නම් A සමානයි 106යි පළමු පදය. D සමාන 103 106ක් ගියහම ඍණ 3යි. N දන්නේ නැහැ. අපිට ලාස් පදය දීලා තියෙනවා. ලාස් පදය කීයද? 1යි. එහෙනම් අපිට මෙතන තියෙන්නේ TN සමානයි A දාන N එක වාරයක්, D දාන්නත් පුළුවන් පදයක් සවන සූත්‍රය, නැත්නම් L සමානයි A දාන N ඍණ එක වාරයක් D දාන්නත් පුළුවන්. එහෙනම් A වෙන්නේ 106යි, N දාන්නේ නැහැ, D ඍණ 3. එහෙනම් L 1යි. 106 ධන 3 ඍණ 3 වෙනි කරාම ඍණ 3යි, n ඍණයි ඍණයි ධන 1 + 3 3 n a ඊරාසෙ ඍණ 3යි n මෙහෙට එනකොට ධන 3යි n වෙනවා. 109 n අඩු කරනවා 1ක්. 120ද 8. එහෙනම් 3යි n සමාන 108යි. එහෙනම් අපිට n හොයන්න පුළුවන්. 3යි n 3ෙන් බෙදනවා 108ත් සමානයි කීයද? 10ට 3වා 3යි, 1ක් ඉතේ 18ට. එහෙනම් මේකේ තියෙන පේලි ගණන, ගඩොල් පේලි ගණන 30. මෙම් බිත්තිය සකස් කිරීමට යොදාගෙන තියෙන මුළු ගඩොල් කැට ගන්න සොයන්න. එහෙනම් ප්‍රශ්න අංක 2 මුළු ගඩොල් කැට ගන්න. එහෙනම් ඒ දන්නවා කීයද? 106යි. අවසාන පදය කීයද? 1යි. එන් දන්නවා. දැන් හොයන්න තියෙන්නේ SN. එහෙනම් SN සොයන සූත්‍රය සමාන්තර ශ්‍රේණියක අයිකිය සොයන සූත්‍රය තමයි N බෙදීම 2යි A ධන L. Nට දානවා 36, Aට දානවා 106, Lට දානවා 1. එහෙනම් 18 වරක් 104. 1920. ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය 2 වේ. එම ශ්‍රේණියේ පොදු අනුපාතය ධනවන අතර දෙවන සහ තුන්වන පදවල ඓක්‍ය 24ක් වේ. පොදු අනුපාතය ධනවන අතර දෙවන පදය හා තුන්වන පදවල ඓක්‍ය 24ක් වේ. අපි ඒක ලියමු. 9 2 දෙවන පදය සහ තුන්වන පදය දෙකේ එකතුව වෙනවා 24. එහෙනම් පළමු පදය සාමාන්‍යයෙන් ගුණෝත්තර ශ්‍රේණියක පදයක් සොයන්නේ TN සමානයි ARN ඍණ 1. පද ගණනට 1ක් අඩුයි. අපි නිකම් බලමු දෙවන පදය වන්නේ AR 2 අඩු කිරීම 1. එහෙනම් තුන්වන පදය වන්නේ AR 3 ඍණ 1 සමානයි 24. එහෙනම් AR 1 වෙනි බලය, අනිත් එක AR වල දෙවැනි බලය සමානයි 24. ඊට පස්සේ අපි කරන්නේ A සමානයි 2 ආදේශ කරනවා. R වල 1 වෙනි බලය එකතු කිරීම 2යි, R වල දෙවැනි බලය සමානයි 24. ඊට පස්සේ කරන්නේ මේ ධන 24 මෙහා පැත්තට ගේන.
එහෙනම් අපි මේක දැන් හදාගන්න පුළුවන් වර්ගජ සමීකරණයක් විදියට. 2r වර්ග ධන 2r ඍණ 24 සමානයි බිඳුව. ඊට පස්සේ මේ මුළු පදය සමීකරණයම මේ මුළු සමීකරණයම දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට r වර්ග ධන r ඍණ 12 24 දෙකෙන් බෙදුවම 12 සමානයි බිඳුව. එන අපි බලන්න ඕනේ ඍණ 12ක් එන විදිහ. ඍණ 12ක් එන්නේ 4 වරක් 3. වැඩි පදය ධන මේක ඍණ. මේ දෙකේ එකතුව ධන එකක් එනවා. එහෙනම් මේ පද දෙක කැඩුනහම r වර්ග ධන 4යි r ඍණ 3යි r ඍණ 12 සමානයි බිඳුව. එහෙනම් මේ දෙකේ පොදු සාධකය R පිටා R ධන 4 මේ දෙකේ පොදු සාධකය 3 එනම් R ඍණයි ඍණයි ධන 12 3 මෙතනම 4 සමානයි බිඳා. එනම් R ධන 4 අනිත් එක R ඍණ 3 සමානයි බිඳුව. එනම් R ධන 4 සමානයි බිඳුව හෝ R ඍණ 3 සමානයි බිඳුව. එන උත්තරය ධන 4 එහාට යනකොට ඍණ 4. අනිත් එක r සමාන ඍණ 3 මෙහා පැත්තට යනකොට ධන 3. එම නිසා පොදු අනුපාතය ධන වන නිසා r සමානයි 3. මෙම ශ්‍රේණියේ 7 වන පදයේ සවන. මේකේ r සමානයි 3යි n සමානයි 7යි a සමානයි 2. a සමානයි 2. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ t 7. එහෙනම් පදයක් සවන සූත්‍රය tn සමානයි ar n ඍණ 1. මේ ගුණෝත්තර ශ්‍රේණියක් නිසා. එහෙනම් n-ට දානවා 7. a-ට දානවා 2. r-ට දානවා 3. n-ට දානවා 7 අඩු කිරීම 1. එනම් 2 වැඩි කිරීම 3 6 වෙනි බලය. 3 6 වෙනි බලය කියන්නේ 3 ඉලක්කම් 6. 3 වරක් 3 9, 9 වරක් 3 27යි. 27. 27 වැඩි කිරීම 27 බලමුකෝ. 27 වරක් 27. 7 වරක් 7 49 9 4ක් ඉතරේ 7 වරක් 7 වරක් 2 14යි. 7 වරක් 2 10. 14යි 14යි 28යි 4යි 32න් 2 3ක් ඉතිරි. 2 වරක් 2 4යි එන 7. 729. 729. 729 වා 2ක්. 18න් 8 එකක් ඉතිරි 4යි 5යි 10. 1458. 1458.